අලුත් ලෝකය අලුත් ලෝකය හරිමතේ හරියට හරිමතේ හරියට දවස පුරා සුවඳ තියෙන පර්ෆියුම් ගන්නෙ කොහොමද? වෙළඳපොලේ විවිධ මිල ගණන් වලින් විවිධ සන්නාම නාම වලින් බොහෝමයක් සුවඳ විලවුන් තියෙනවා. අපි හැමෝම වගේ ඒවා පාවිච්චි කරනවා. ඔයාලා ගහරි සුවඳයි කවුරු හරි එහෙම කියනවා නම් කවුද අකමැති? සුවඳ කියන්නේ ඒ තරම් ආකර්ෂණීය දෙයක්. පොඩ්ඩක් නිවි සැනසෙල්ල කල්පනා කරලා බලන්න, ඔබට මේ මොහොතෙදිත් මතක් වෙන සුවඳ වල තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සුවඳකට පුළුවන් මතකයක් වෙලා අපේ මනසේ පවා ලැගුම් ගන්න. සුවඳ කියන වචනේ ඇහුණු ගමන් අපිට මතක් වෙන පර්ෆියුම් ඒ තරම් ඒ අපට සමීපයි. උදේට තේක බොනවා හා සමාන පර්ෆියුම් ස්ප්‍රේ කරන එකත් ජීවිතානුබද්ධ වී හමාරයි. පුරුද්දට වගේ පර්ෆියුම් ස්ප්‍රේ කරාට වැඩක් නැහැ. ඒ සුවඳ දවස පුරා අපි ගව තියාගන්න බැරි නම්, මෙච්චර දවසක් ඒකට හේතු හොය හොය හිටියනම් මෙන්න උත්තරේ. පොලෙන් බඩු ගන්නෝ වගේ ඕන කඩේකට ගිහින් අතට අහුණු පර්ෆියුම් බෝතලයක් ගන්න කියලා ඔබේ අදහස නම් ඉටු කරගන්න බෑ. ඒකට නම් ඉතින් පර්ෆියුම් අලෙවි කරන විශ්වාසවන්ත තැනකින් බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් එකක් තෝරගන්න වෙනවා. සාමාන්‍යයෙන් පර්ෆියුම් බෝතල් එකක් එහි වර්ගය ප්‍රින්ට් කරලා තියෙනවා. මේ වර්ග කිරීම කරලා තියෙන්නේ කාණ්ඩ පහක් ඔස්සේ. මේ කාණ්ඩ පහ ගැන අවබෝධයක් තිබුණොත් ඔබට කාගේවත් උදව් නැතිව හොඳ පර්ෆියුම් එකක් තෝරගන්න පුළුවන්. I-Fraid 100%. මේ කාණ්ඩයේ පර්ෆියුම් ඔයිල්, ඇල්කොහොල්, ජලය තමයි අඩංගු වෙලා තියෙන්නේ. මේ වර්ගයේ පර්ෆියුම් වල සුවඳ රැඳිලා තියෙන්නේ පැයකටත් වඩා අඩු කාලයක්. I-Decologne 100%. පර්ෆියුම් ඔයිල්, ඇල්කොහොල්, ජලය, ස්වභාවික ශාක සාර හා මල් හා පළතුරු සාර. මේ වර්ගයේ පර්ෆියුම් වල සුවඳ පැය දෙකක් වගේ රැඳිලා තියෙනවා. I-Detoilette 5%. පර්ෆියුම් එසන්ස් හා මධ්‍ය සාර මේ අඩංගුයි. සුවඳ පැය 3ක වගේ කාලයක් තියෙන මේ වගේ පර්ෆියුම් සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයේ පර්ෆියුම් විදියට හඳුන්වනවා. AUDU පර්ෆියුම් 20%. පර්ෆියුම් එසෙන්ස් අඩංගු මෙම වර්ගයේ පර්ෆියුම් වල සුවඳ පැය 5-8 අතර පවතිනවා. තත්ත්වෙන් උසස් පර්ෆියුම් මේ කාණ්ඩයට වැටෙනවා. පර්ෆියුම් 30%. පර්ෆියුම් එසෙන්ස් අන්තර්ගත මේ කාණ්ඩයේ පර්ෆියුම් වල සුවඳ දවස පුරාම තියෙනවා. මේ වර්ගයේ පර්ෆියුම් එකක් ගන්න ටිකක් අත දිග ඇරලා වේදම් කරන්න වෙනවා. කාණ්ඩේ බලලා හොඳ පර්ෆියුම් එකක් ගත්තට මදි. ඒක හරියට පාවිච්චි කරන්න දැනගන්න ඕනේ. මෙන්න මේ උපදෙස් ටික පිළිපැද්දොත් ඔබට දවස පුරාම සුවඳවත් ඉන්න පුළුවන්. පර්ෆියුම් ස්ප්‍රේ කරන්න ඕන හොඳින් පිරිසුදුනාට පස්සේ 10 දී සිරුරකට පර්ෆියුම් ඔළුවේ ඉඳලා හලාගත්තත් වැඩක් නැහැ. ස්ප්‍රේ කරන්න කලින් ඇඟේ මොයිස්චරයිසර් ක්‍රීම් ටිකක් ගන්න අමතක කරන්න එපා. ක්‍රීම් ගෑවම සුවඳ සමට හොඳින් උරා ගන්නවා. පර්ෆියුම් ස්ප්‍රේ කරගන්න ඕන සාමාන්‍යයෙන් ශරීරයේ නාඩි වැටෙන ස්ථානවලට මිසක් ඇඳන් ඉන්න ඇඳුම් වලට නෙමෙයි. පර්ෆියුම් එක සිසිල් වියලි අඳුරු තැනක ගබඩා කරන්න. ගෑනු ළමෙක් නම් පොඩ්ඩක් පනාවට ස්ප්‍රේ කරලා ඊට පස්සේ ඒ පනාවෙන් කොණ්ඩ පීරන්න. සුවඳ රඳව ගන්න මේ ක්‍රමය හොඳයි. මෙන්න මේ දේවල් දැනගෙන පර්ෆියුම් එකක් පාවිච්චි කළොත් අර මුලින් කිව්ව වගේම හැමෝම කියයි ඔයා ගාව හරිම සුවඳයි කියලා. ඒ විතරක් නෙමෙයි, සුවඳවත් මතකයක් වෙලා කාගේ හරි හිතක රැඳෙන්නත් පුළුවන් වෙයි. මේ වගේ වීඩියෝ දින පතාම නරඹන්න. පහලින් අලුත් ලෝකයේ අපිව subscribe කරන්න. දවස සුබ වේවා. ඔබට ජය වේවා.